ඔය ළමයාගේ කොණ්ඩේ හැටි බලන්න. මැල්ලුම් කන්නේ නැහැ නේද? හ්ම්. වයසට කණ්ණාඩිත් දාන්න උනා නේද? ඇයි තින් කොලපාට එලවලුවක් අතින්වත් අල්ලන්නේ නැහනේ? ඔන්න ඉස්සර මැල්ලුම් කන්නේ එලවලු කන්නේ කියලා අපි ඔහොම තමයි අම්මලගෙන් බැනුම් ඇහුවේ. හැබැයි දිනපතා කන්න ඕනි කොලපාට එලවලු ටික එකපාර බොන්න පුළුවන් රසම රස ඩ්‍රින්ක් එකක් විදිහට ආවත් කොහොමද? අද පින්ක් රූම් එකෙන් මම හදන්න යන්නේ ඉතාම ගුණෙන් පිරි ග්‍රීන් ජූස් එකක්. මේකේ ಗುಣ විතරක් නෙමෙයි මේ ග්‍රීන් ජූස් එකෙන් ඔයගොල්ලන්ගේ ස්කින් එකත් ග්ලෝ වෙනවා. පින්ක් රූම් එක සබ්ස්ක්‍රයිබ් කළාම මේ පැත්තට එන්න. මේ ඩ්‍රින්ක් එක හදාගන්න හරිම ලේසි. ඔයගොල්ලන්ට අවශ්‍ය කරන්නේ කොළපාට එළවලු සහ පළතුරු. ඉතින් අද මම පාවිච්චි කරලා තියෙනවා නිවිති. ඔයගලන්ට නිවිති හරි කේල් කොළ, ඒ කියන්නේ කොළ ගෝව කොළ හරි දෙකෙන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම නම් අද දෙකම පාවිච්චි කරනවා. ඊළඟට සැලරි, ඊට පස්සේ පළතුරක් වෙනුවට මම අද ගන්නෙ ඇපල් ගෙඩියක්, කොළ ඇපල් ගෙඩියක්. One apple a day keeps the doctor away නේ. ඉතින් ඒ වගේම දෙහි, දෙහි ටිකකුත් මම පාවිච්චි කරනවා. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ඔක්කොගෙම ඔයගොල්ලන්ගේ බොඩි එක ඩීටොක්ස් කරනවා වගේම these are high in antioxidant. ඒ කියන්නේ ප්‍රතිඔක්සිකාර වලින් ඉහළ නිසා අපේ ඉමුන් සිස්ටම් එක ශක්තිමත් කරනවා. මේ ඩ්‍රින්ක් එක ඕගලන්ට හොඳ එනර්ජි එකක් දෙනවා වගේම ස්කින් එකත් ලස්සන කරනවා. ඒකට හේතුව මේ ඩ්‍රින්ක් එකෙන් ඕගලන්ගේ ස්කින් එකේ තියෙන කොලජන් බූස්ට් වෙනවා. ඉතින් කොලජන් ගැන කතා කරොත් මම හැබලෙම ඔයගලන්ට කියනවා අවුරුදු 20න් පස්සේ අපේ ශරීරයේ තියෙන කොලජන් ප්‍රමාණය ටික ටික අඩු වෙන්න ගන්නවා. එතකොට අපි ශරීරයට බාහිරෙන් කොලජන් සපයන්න ඕනි. ඉතින් කොලජන් අඩු වෙනකොට ටික ටික අකලට සම වියලෙනවා, සමේ රැලි වැටෙනවා, අර ඩල් ස්කින් එකක් ඇති වෙන්නේ මේ කොලජන් නැති වුනහම. ඉතින් ඒකට හොඳම විසඳුම තමයි මේ ග්ලෝ කොලජන් එක. අපේ ශරීරයෙන් ටික ටික අඩු වෙන කොලජන් ටික අපිට ඩේලි මේ ග්ලෝ කොලජන් එකෙන් ලබා ගන්න පුළුවන්. මේ ග්ලෝ කොලජන් එක පාවිච්චි කරනකොට ඔයගොල්ලන්ට මම හැමදාම කියනවා ඔයගොල්ලන්ගේ අර අකලට ඇති වෙන රැලි ගතිය නැති වෙනවා. ඒ කියන්නේ රින්කල්ස් අඩු වෙනවා, ෆයින් ලයින්ස් නැත්තරම් වගේ නැති වෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ගේ ස්කින් ටෙක්ස්චර් එක ඉම්ප්‍රූව් වෙනවා. ඒ කියන්නේ ස්කින් එක කියන්නේ වලවල් වගේ තියෙන ගතිය අඩු වෙනවා. ඒ වගේම ස්කින් එක බ්‍රයිට් වෙනවා, ටෝන් එක අප් වෙනවා. ගැහෙනු අපිට තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් තමයි මේ ස්ට්‍රෙච් මාර්ක් සහ සෙලියුලයිට්. සෙලියුලයිට් කියන්නේ නිකන් අපේ ස්කින් එක අර මේ ඔරෙන්ජ් ලෙල්ලක් වගේ ඇති වෙන එක. ඉතින් එහෙම ඇති වෙන්නේ කොලජන් අඩු වුනහම. ඉතින් ග්ලෝ කොලජන් බොනකොට ඔයගොල්ලන්ගේ ඒ ස්ට්‍රෙච් මාර්ක්ස් අඩු වෙනවා වගේම සෙලියුලයිට් ගතියත් නැති වෙනවා. ග්ලෝ කොලජන් බොනකොට ඔයගොල්ලන්ගේ හෙයා, නේල්ස්, තීත් ශක්තිමත් වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙන හැම ජොයින්ට් එකක්ම ශක්තිමත් කරන්න සහ ෆ්ලෙක්සිබල් කරන්න මේ ග්ලෝ කොලජන් එක උදව් වෙනවා. ඒක නිසා අද මම හිතුවා මගේ ග්‍රීන් ජූස් එකටත් මේ ග්ලෝ කොලජන් එක ඇඩ් කරන්න ඕනි කියලා. අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ග්‍රීන් ඇපල් ගෙඩිය මෙහෙම පොඩියට කපා ගන්නවා. ඊට පස්සේ නිවිති කොළ ටිකයි කේල් කොළ ටිකයි පොඩි කෑලි වලට කඩලා දාගන්නවා. සෙලරි ස්ටික් එකක් දාගන්න. ඒ වගේම දෙහි ටිකකුත් මේකට ඇඩ් කරන්න ඕනි. අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කරන්න. ඊළඟට අපිට තියෙන්නේ මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්න. අපේ ග්‍රීන් ජූස් එක දැන් රෙඩි. බාන ලස්සන කොළපාට. ද තද කොළපාටක් තියෙනවා. ස්මෙල් එක නම් හැබැයි හොඳ. මැල්ලුමක් වගේ. දැන්
මේකට මම මගේ ෆේවරිට් ග්ලෝ කොලජන් එක ඇඩ් කරන්නයි හදන්නේ. දැන් මගේ green juice එක perfect. Time to taste. පොඩ්ඩක්වත් එළවලු රහ දැනෙන්නේ නැහැ. මේකේ වැඩිපුරම එන්නේ අර fruit flavor එක. ඉතින් ඒක නිසා තමයි මේ කොළ ඔයගොල්ලෝ දාන කොළපාට ඕන එළවලුවකට ඔයගොල්ලෝ අනිවාර්යෙන් ෆෘට් එකක් ඇඩ් කරන්න ඕනි. දැන් මම අද දැම්මේ කොළ ඇපල් වගේ. ඔයගලන්ට දාන්න පුළුවන් අන්නාසි කෑල්ලක්. ටිකක් වැඩිපුර පැණ රසට කැමති නම් හොඳට ඉදුණු කෙස ගෙඩියක් දාගන්න පුළුවන්. So good. ඉතින් මේ green juice එක ඔයගොල්ලෝ try කරලා බලන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන්ගේ daily glow collagen dose එකත් අනිවාර්යයෙන්ම මේ green juice එකට දාන්න අමතක කරන්න එපා. I'll see you next week. Bye. ඕක බොනවා නම් ඉතින් මැල්ලු නොකෑවත් කමන්නේ. හොඳයි.